ලෝක පරිසර දිනයට සමගාමීව බිංගිරිය ප්‍රාදේශීය සභාවේ ප්‍රජා සංවර්ධන ඒකකයේ සංවිධානය කළ පරිසර හිතකාමී නවෝත්පාදන අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයට එක්වෙමින් රාජමාත්‍යවරයා මේ පව කියා සිටියා. ප්‍රදේශ රැසක හා පාසල් කීපයක පරිසර නිර්මාණ මේ ප්‍රදර්ශනයට එක් කර තිබුණා. 2019 ඉඳලා ලෝක වසඟකටයක් වෙච්ච කොවිඩ් වලින් ඒ වගේම විවිධ දේවල් වලින් ආපු ප්‍රශ්නත් එක්ක අපි ආර්ථික අර්බුදයක හිර වෙලා හිටියේ. අර්බුදය නිමා කරන්න ජනතාව අපව පත් කරන්නේ රටේ ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ප්‍රශ්නෙට විසඳුම් හොයලා දෙන්න. ඒ නිසා ගරු ජනාධිපතිතුමාගේ නායකත්වය තුළ විශේෂයෙන්ම මේ වසර අවසන් වීමට පෙර අර බංකොලොත් භාවය කියන නාමය අපේ රටෙන් ඉවත් වෙනවා. ඊටාම ශක්තිමත් ආර්ථිකයකට නැවතත් අපිට ප්‍රවේශ වෙන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙලා තිබෙනවා. මීට කලින් විශාල වැඩ කොටසක් කරපු පළාත්පාලන ආයතන මේ මුදල් එච්චර ලැබෙන්නේ නැති නිසා ලොකු වැඩ කොටසක් කරන්න බැරි වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඉදිරි කාලය තුළදී අති විශාල මුදල් ප්‍රමාණයක් ගෙනල්ලා තිබෙනවා. එක පැත්තකින් මාර්ග සංවර්ධනයට, අනිත් පැත්තෙන් පාලම් ඉදිකිරීමට, අනිත් පැත්තෙන් ග්‍රාමීය මාර්ග සංවර්ධනයට, ඒ වගේම ගම් ඇතුලේ තියෙන පුංචි ගැල්ලු ටික විසඳන්න පාසල්වල ඒ වගේ වැඩසටහන් රාශියක් නැවත ආරම්භ කරන්න හැකියාව ලැබුණේ රටේ ආර්ථිකය යථා තත්ත්වයට ගන්න පුළුවන්කම ලැබුණ නිසා.